mama damega sayurudinet kita ata mama raja ayatane rakiyawa karna terima kata karna one mama mage baba gana idas dahae mei mase atawenda mage daruwa labuna api godak saturu una pirimi daruwa ekka apita hamba une අවුරුදු දෙකක් දෙකමාරක් වෙනකොට අපේ සතුර ටිකෙන් ටික ගිලිහෙන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි බබාගේ කතා කරන්නේ නැත්නම් ස්පීච් එක ආවේ නැහැ. ඊට පස්සේ අපි ලංකාවේ බබාව ගෙනියන්න ඕන හැමදැනටම. ඒ කියන්නේ ස්පිතාල හොස්පිටල්ස් හැම එකටම එක්කන් ගියා. ළමා විශේෂඥ ප්‍රීඩෙක්ටිෂන් වල ගොඩක් අයද පෙන්නවා. ඒගොල්ලන් කිව්වේ ඒගොල්ලන්ගේ නිගමන වලට අනුව කන් ඇහෙනවා නම් උග්‍ර ප්‍රශ්නයක් නැත්තම් ඉක්මනින් කතා කරන්න පුළුවන් වෙයි කියලා. එකන් ගොඩක් වෙලාවට මම බල බල අන්තිමට අවුරුදු 3ක් විතර කාල සීමාවෙදී ලංකාවේදී ළමයි වෙන විශේෂයෙන්ම තියෙන LRH එක නැත්තම් විචාර යාළම රෝහලට ළමයි අරගෙන ගියා. එහෙදිත් කිව්වේ දරුවගේ ස්පීච් ප්‍රශ්න ඉක්මනටම හරියයි කියන එක පමණයි. අතරතුර එක්තරා මොහොතකදී ළමයි වෙනුවෙන් තිබිච්ච විශේෂ සහායනයකදී වෛද්‍යවරයෙක් මට කිව්වා දරුවාට තියෙන්නේ ඔටිසම් කියලා ලෙඩක් කියලා. ලංකාවේ තියෙන පෞද්ගලික රෝහලක තිබ්බේ සහායනය නොමිලේ තිබිච්ච සහායනයකදී. ඒ අවස්ථාවේදී එතනට වෛද්‍යවරයා මට කිව්වා ඔටිසම් කියලා ලෙඩක් තියෙන ඒක ඒ වෙනුවෙන් තියෙන අංශයක් LRH එක නැත්නම් රිචියාරය රෝහලේ තියෙනවා ඒකට යන්න කියලා. මම වැඩ කරන ආයතනෙත් සහයෝගය ඇතිව මම මේ ස්ථානයට ගියා. එහෙදි ඒ වෙනකොට දරුවට අවුරුදු 3යි මාස 6ක් 7ක් පවන ගිහිල්ලා ඒ වෙන තාක්කල් ඔටිසම් කියන එක ලංකාවේ කොහෙට ගියත් ඔටිසම් කියන ලෙඩේ පිළිබඳව හඳුනා ගන්න බැරි වුණා. ඒ වෙනුවෙන් හඳුනා ගන්න බැරි වුණා මං LRH එකේදීත් මට කිව්වේ එහෙදී මට කරන්න ඕන ට්‍රීට්මන්ට් ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ කියන්නේ මේ ලෙඩේට මෙහෙමයි මේ ලෙඩේ කිය බෙහෙත් තියන ලෙඩක් නෙවෙයි. තෙරපිස් වලින් තමයි දැන් සම්වාහනෙන් තමයි මේ දේ කරන්න පුළුවන් සනීප කරන්න පුළුවන්. ස්පීච් තෙරපි, ඔකියුපේෂනල් තෙරපි, ඔටිසම් තෙරපි කියන මේ තුනම මම ඒ අංශ තුනටම වෙලා ඒ අංශ තුනෙන්ම ප්‍රතිකාර ලබා ගත්තා. අවුරුද්දක් පමණ කාලයක් මම දිගටම සායන වලට සහභාගී වුණා. නමුත් ඒ කියන දේවල් ගොඩක් දේවල් මම ඒ කියපු ගොඩ හැමදේම වගේ මං ගෙදරදී දරුවා වෙනුවෙන් කරා. ඒ කරන දේවල් වලින් මට සාර්ථක ප්‍රතිඵල හම්බුනේ නැහැ. මම මේ අතරතුර තව පෞද්ගලික අංශයේ තව පෞද්ගලික ආයතනවල වටිසම් තෙරපි සඳහා රැගෙන ගියා. ඒත් මට සහනයක් හම්බුනේ නැහැ. දිගින් දිගටම ප්‍රශ්න වමනා ඉතුරු වුණේ. ඊට පස්සේ මට මම රැකියාවට යන වෙන අවස්ථාවේදී දරුවා වෙන නිසා මම ඔටිසම් කියන වචනේ දැක්කත් ගොඩක් වෙලාවට පත්‍ර කැලලක දැක්කත් කියවන්න පටන් ගත්තා. ඔය අතරතුරදී මට අන්තර්ජාල නැත්නම් ඉන්ටර්නෙට් එකේ මම ඔටිසම් කියන එක සර්ච් කරා. ඒ සර්ච් කරන අතරතුරදී තමයි මට ඔසිල්මෝ කියන අධ්‍යාපන ආයතනය පිළිබඳ දැනගන්න හම්බ වුණේ. ඊට පස්සේ මම ඒ අවස්ථාවේදීම ඒ කියන්නේ අන්තර්ජාලයෙන් දුටු අවස්ථාවේදී මම දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඊට පස්සේ මට කිව්වේ මේ දරුවත් සමග පැමිණෙන්න මට දිනයක් ලබා දුන්නා. ඒත් මම කිසිම විශ්වාසයකින් ආවෙ නැහැ. මොකද මම ලංකාවේ හැමතැනම ගිහිල්ලා හෙම්බත් වෙලා ඒ අවස්ථාවේදී හිටියේ. මොකද මගේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ කියන්නේ මගේ බිරිඳගේ සහ මගේ දෙමව්පියෝ කියන විදිහට
ලංකා වැඩි විශ්වාසයක් තියෙන දෙවියන් පිළිබඳව ඒ වගේම තව එක එක යකදුරන් පිළිබඳව තියෙන තැන් වලට පවා ගොඩාක් ගිහිල්ලා කියලා මට හෙම්බත් වෙලා හිටියේ. මොකද ඔටිසම් කියන ලඩේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු සිටින එල්ලා රචකයන් නැත්නම් හෘජාර රමාරෝහලනුත් මට සහනයක් හම්බෙච්ච නැති නිසා මම ගොඩක්ම හෙම්බත් වෙලා හිටියේ. ඒ අතරතුර කමන්න නැහැ අපි එතෙන්ටත් යමු කියලා බිරිඳට මම දැනුම් දුන්නාම හරි අපි ඔසිල්ම එකකටත් ගිහින් බලමු කියලා. ඊට පස්සේ දරුවත් රැගෙන මම ඒත් කියපු දිහට ඔසිල්ම කියන ආයතනයට ආවා. ආවට පස්සේ ඉන්ටර්විව් එකට දරුවව අරගෙන පැය තුනමාරක් වවන මමත් බින්දත් සමග වෛද්‍යවරයා සහ අනුරාධ මැඩම් කතා කරා. ඒ අවස්ථාවේදී මට හොඳට මතකයි මගේ බිරිඳට ගොඩක් ඇඬුණා. ඒ වගේම මම මහන්සිලා තියෙන තරම බැලුවාම මීට වැඩි ලොකු ප්‍රතිඵල ගන්න පුළුවන් හරි මාවතර යොමු වෙලා නැහැ කියලා මට කිව්වා. ඊට පස්සේ මට දරුවා රැගෙන ඉන්න දිනයක් දුන්නා. මට පුළුවන් සෑම අවස්ථාවකදීම මම දරුවා ඔසිල්ම ආයතනයට ඇතුළත් කරා. මාස දෙකක් වගේ කාලයකදී මම ලොකු වෙනසක් මම දරුවාගේ දැක්කා. මොකද දරුවා මගේ දරුවා එක තැනක ඉඳගෙන කියන්නේ මොන්ටිසෝරි ගියා. මොන්ටිසෝරියේදී මම මෙතන රැගෙනනකොට දරුවාට අවුරුදු 4යි මාස 9ක් 10ක් වගේ ගිහිල්ලා ඒ වෙනකොට දරුවා අවුරුදු 2කට ආසන්න කාලයක් මොන්ටිසෝරි ගිහිල්ලා හිටියේ. නමුත් පන්ති කාමරේ රැඳෙන්නේ නැහැ. ටීචර්ස්ලා කියන දේවල් අහන්නේ නැහැ. ප්‍රධානම දේ තමයි එකතන රැඳෙන්නේ නැති නිසා ගොඩක් අපහසුතාවයකට පත් වෙලා හිටියේ මම. කොහොමවත් පළවෙනි මාස දෙක ඇතුළතදී මම ගොඩාක් වෙනස්කම් දැක්කා. දරුවා එකතන රැඳීමේ ගතිය, ඒ කියන්නේ එහෙම දුවන ගතිය ගොඩක් අඩු වුණා, කලබල ගතිය ගොඩක් අඩු වුණා. ඒකෙන් මම දැනගත්තා ඔසිල්ම වාතනය කරන ට්‍රීට්මන්ට් ගොඩක්ම හොඳයි කියලා. කොහොම හරි මාස 4ක් 3ක් 4ක් වගේ ඇතුළත, ඒ කියන්නේ 2016 ජනවාරි පාසලට දරුවා ඇතුළත් කරන්න යන අවස්ථාව වෙනකොට මගේ දරුවා අවුරුදු 4යි මාස 8ක් 9ක් හිටපු කාල සීමාවත් එක බලනකොට ලොකු වෙනසක් මම දැක්කා. ඊට පස්සේ මට මෙහෙ අධ්‍යාපන ආයතනයෙන් දුන්න දරුවා කිසිම අවස්ථාවක විශේෂයකට ඇතුළත් කරන්න එපා, දරුවා සාමාන්‍ය පාසලකට ඇතුළත් කරන්න කියන ලිපියක් පවා දුන්නා. මම ඒ සියලුම ලිපි ලේඛන ඉදිරිපත් කරලා සාමාන්‍ය පාසලකට දරුවා ඇතුළත් කරා. කියන සතුටුයි දරුවා හිටපු තත්ත්වෙත් එක්ක බලනකොට දැන් ඉන්න තත්ත්වය. මම මේ ආතරින් මම විශාල කාල සීමාවක් ට්‍රීට්මන්ට් කරෙත් නැහැ. මේ වෙනකොට මම පැවෙන්න පටන් අරගෙන මාස 7ක් 8ක් අතර කාලයක් වෙන්නේ, මාස 7ක් වගේ කාලයක් වෙන්නේ. ඒකනොත් මට හැකි අවස්ථා වලදී පමණයි එක්කන් එන්නේ. දරුවගේ දැන් තියෙන තත්ත්වය ඇත්තටම ගොඩාක්ම සතුටුයි. මේ වෙනකොට දරුවා ඇත්තටම මේ ලොකු ප්‍රශ්නයකට තිබ්බේ එකතන ඉන්නේ නැති එකත් කතා සම්බන්ධ ප්‍රශ්නේ. මේ වෙනකොට දරුවා වචන ගොඩාක් වචන කියනවා, ගොඩක් සතුටුයි මට. විශේෂයෙන්ම ඉස්සර කිසිම වචනයක් කියලා කිසිම දෙයක් පෙන්වුවේ නැහැ. මූණ බල්ල කතා කරේ නැහැ. දැන් ගොඩාක් දේවල් මූණ බල්ල ඉල්ලනවා, මූණ බල්ල පෙන්නනවා. ගොඩාක් වචන අපි භාවිතා කරන, අපේ දිනදා භාවිතා කරන වචන වලින් ගොඩක් වචන කියන්න උත්සාහ කරනවා. ඇත්තට මෙයා තනියෙන් තැනකට වෙලා සෙල්ලම් කරන්න තමයි, තනියම සෙල්ලම් කරන්න නැත්නම් අයිසොලේට් වෙලා ඉන්න තමයි උත්සාහ කරේ. දැන් එයාගේ නංගි ඉන්නවා, නංගි තාත්තා එක්ක ගොඩක් සෙල්ලම් කරනවා. තනියෙන් බයිසිකලේ පැදගෙන යන්න පුළුවන් අනිත් සාමාන්‍ය ළමයි වගේ තනියෙන් ෆුඩ් සයිකල් එක පැදගෙන යනවා. එයා දන්නවා ඇත්තටම කතා කරනවා නම් හරි සතුටේ. මම එන්නේ මහරගම පැත්තේ, මහරගමෙන් බැස්සාම ඊළඟට මෙතෙන්ට එන්න මීටර් 200ක් විතර ඇවිල්ලා
දෙහි වල බස් එක නගින්න ඕනේ. එයා මගෙන් මාව අතහැරලා තනියම ඉස්සෙල්ලා ඇවිල්ලා මට ඉස්සෙල්ලාන් ඇවිල්ලා බස් එක නගින්න තරම් එයාට දැන් හැකියාව තියෙනවා. ඇත්තටම මම ගොඩාක් මේ සම්බන්ධ ඔටිසම් කියන ලෙඩේ පිළිබඳව දැනගත්තට පස්සේ මට මම ගොඩාක් දෙමව්පියන්ට උදව් කරලා තියෙනවා ඔටිසම් ඉන්න බබාලාගේ. මොකද මට කරන්න පුළුවන් මම මේක පිළිබඳව සෑහෙන අධ්‍යයනය කරලා ඒ වගේ මම මේවා සිල්ම ආයතනයෙන් මම ගොඩාක් දැනුම ලබා ගත්තා. කරන්න ඕන දේවල් ගැදරදී කරන්න ඕන දේවල් ගොඩාක් දේවල් කියලා දුන්නා. මම ඉන්ටර්නෙට් එකෙන් අර මේ ගොඩාක් දේවල් දැනගත්ත නිසා ඒ මට හම්බ වෙන දෙමව්පියන්ට සිල්ම ඔටිසම් බබාලා ඉන්න මට හම්බ වෙන දෙමව්පියන්ට මම ගොඩාක් දැනුවත් කරා. සමහරලාට බබාලා මගදී බස් එකේදී එහෙම දැක්කාම මම බබාට ඔටිසම්ද කියලා හෙව්වත් අම්මලා තාත්තලා එහෙම ලෙඩක් පිළිබඳව දන්නේ නැහැ ලංකාවේ. මොකද මම දැකීමෙන් මම එහෙම කියනවා. මම දෙමව්පියන්ගෙන් ඉල්ලන එක දෙයක් තමයි දෙමව්පියන්ගෙන් වගේම විශේෂයෙන්ම රජයෙන් මම ඉල්ලනවා. මොකද ඔටිසම් කියන එක සම්බන්ධව අද ලංකාවේ දැනුවත් වෙලා නැහැ. මොකද මමත් මම ගොඩක් දැනුම තියෙනකොත් කියලා එක නෙමෙයි. ඒ වුණාට ඔටිසම් කියන ලෙඩේ ඔටිසම් කියලා වචනේ දන්නේත් දරුවට එහෙම දෙයක් ඇදුමයි කියලා අවුරුදු 3යි මාස ගානකදී ඩයග්නොස් කරලා කියනකම් මම දන්නේ නැහැ. ඉතින් මනයම් හෝ විදියකින් ලංකාවේ ඉන්න දෙමව්පියෝ දැනුවත් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම ඔටිසම් කියලා දාන්න ඔටිසම් බබාලා ඉන්න දෙමව්පියන්ගෙන් මම ඉල්ලනවා. විශේෂයෙන් ඔසිල්ම ආයතනය වගේ ආයතන වලට යොමු වෙන්න. විශේෂයෙන් මොකද මම අත්දැකීමෙන් දන්නවා මේ ආයතනය ගොඩාක් සාර්ථකයි. ඔටිසම් බබාලාට දෙන ට්‍රීට්මන්ට් ගොඩාක් සාර්ථකයි. මොකද මගේ බබා දැන් මෙතන ආයතනයට ඇතුළත් කරනකොට හිටපු තත්ත්වයේ දැන් ඉන්න තත්ත්වය අතර 100%කින් වෙනස්. ඒ නිසා මට කියන්න පුළුවන් බය නැතුව ඔසිල්ම ආයතනයට ඇතුල් වෙන්න, ඇතුල් වෙලා තමන්ගේ දරුවව සනීප කරගන්න උත්සාහ කරනවා.